පෑයෙන් පෑය පුවත් අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මාසයක් ඇතුළත රට පුරාම ඩෙල්ටා මේ රට 50%කට ආසාදනය වනු ඇතැයි දන්වයි. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ සීක්‍රෙන් පැතිරෙමින් නැතයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි. එම ප්‍රභේදය සුමානයක් වූ මාසයක් වැනි කාලයක් ඇතුළත රට පුරාම පැතිරිය හැකියයි සංගමේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කළාය. අද වන විට කොළඹ නගර සභාව තුළ 30%ක් පමණ ඉන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක තමයි අපට හිතා ගන්න පුළුවන් වෙන්නේ දැනට තියෙන දත්තවලින්. ඒගොල්ලොන්ගේ කෙළවල තියෙන වෛරස් ප්‍රමාණය ඉතාමත්ම වැඩි. ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදයේ බෝවන ප්‍රවණතාව ඉතාමත්ම වැඩි අනිත් ඒවාට වඩා. ඒ නිසා ඩෙල්ටා ප්‍රභේදය වැඩි කල නොගොස් අපේ රටේ 50%කට වඩා ජනතාවගේ වෛරස් වලට හේතු කාරණා වෙලා. ඒක තමයි මූලිකම රෝගයේ බවට පත් වෙන්නේ කියන එක අපට සැකයක් නෙමෙයි. රට ඇරලා සාමාන්‍ය විදියට හැසිරෙනවා නම් එහෙම මේ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් මාසයක් ඇතුළතදී හරි සුමාන දෙකක් ඇතුළතදී හරි අපේ රට පුරාම මේක පැතිරෙන්න පුළුවන් කියන එක අපි අනිවාර්යයෙන්ම දන්නවා. අපේ රටේ වැඩිහිටියන්ම ඉන්නවා 15%ක් විතර. මේ වෙද්දි සම්පූර්ණ එන්නත්කරණේ වෙලා තියෙන්නේ 8%ක් වගේ. ඉතින් ඒකෙන් කියවෙනවා අපේ රටේ බොහෝ අය තවම එන්නත ලබාගෙන නැහැ කියන එක. ඒ නිසා එක හේතුවක් එන්නතින් අපිට තියෙන ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය නොහැකි. සෑම දිනකම රෝගීන් 40%ක් 50%ක් ප්‍රමාණයක් රටේ ජීවිතක්ෂයට පත් වෙනවා. අපි 50%ක් කියන උපකල්පනයකින් ගාන හැදුවොත් අපි දන්නවා ඒකෙන් කියවෙනවා 2%ක් ජීවිතක්ෂයට පත් වුණා කිව්වොත් අපේ රටේ දැන් මේ වෙනකොට 10,000ක් රෝගීන් ඉන්නවා. අපේ රෝගීන් ඉතාමත් වැඩි සංඛ්‍යාවක් තියෙද්දිත් අපි සමහර දේවල් ආරම්භ කිරීමට ඉඩ දීලා තියෙනවා ජීවනෝපාය කියන එකේ වැදගත්කම ගැන කල්පනා කරලා. ඉතින් මේ දෙක තුලනය කිරීමේදී රෝගීන් වැඩිවීම අනිවාර්යයි. ඒක සිද්ධ වෙනවාමයි. දැනටත් ඒක අපි දකිනවා.